ඉස්සර ලැප්ටොප් එකකින් ගේම් ගහනවා කියලා කියන්නේ ටිකක් අමාරු දෙයක්. ඉස්සර ගේම් ගහන්න අපි හැමෝම යූස් කරේ PC. ගේමින් ලැප්ටොප් වෙළඳ පොළට නිකුත් වුණාට පස්සේ හැමෝම ලැප්ටොප් වලින් ගේම් ප්ලේ කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් අද අප කතා කරන්නේ top 4 ගේමින් ලැප්ටොප් ගැන. හතරවෙනි ස්ථානයේ රැඳෙන්නේ Gigabyte ROG ලැප්ටොප් එක. 15.6 inches display එකක් තමයි මේකට තියෙන්නේ. Full HD display resolution එකක් මේකට තියෙනවා. ඒ වගේම Core i7 processor එකකින් මේක බල ගැන්විලා තිනවා. RAM එක 8GB, ඒ වගේම storage එක SSD 256GB හම්බ වෙනවා. මේකේ graphics card එක Nvidia GeForce GTX 1010 තමයි හම්බ වෙන්නේ. Clock speed එක 2.8 GHz විතර වෙනවා. මේකේ port ගැන කතා කරොත් USB port 3, HDMI port එකක්, ඒ වගේම headphone jack එකක් බලා ගන්න හම්බ වෙනවා. Full HD webcam එකක් හම්බ වෙනවා. මේ webcam එකේ තියෙන display එකේ පහළ quality design එකක් build quality එක අතින් ගත්තම ඉතාමත් හොඳ laptop එකක් කියලා කියන්න පුළුවන්. අද අපේ list එකේ තුන්වෙනි ස්ථානය ගන්නේ Asus Predator. Asus Predator කියලා කියන්නේ වෙළඳ පොළේ හොඳ වටිනාකමක් තියෙන laptop එකක්. quality design එක premium පෙනුමක් මේකට ලබා දෙන්න Asus සමාගම උත්සාහ කරලා තියෙනවා. DDR4 වලින් බලගන්නවලු 8GB RAM එකක් තියෙනවා. ඒ වගේම 1TB hard එකක් මේකට හම්බ වෙනවා. ඒ වගේම 128GB SSD එකකුත් මේකට තියෙනවා. Display inches එක 15.6 විතර වෙනවා. Core i7 7th generation processor තමයි මේකට තියෙන්නේ. ඒ වගේම තමයි මේ graphics quality ගැන කතා කරොත් එහෙම graphics card එකේ Nvidia GeForce graphics card එකක්. ඒ වගේම මේක 4GB. ඒ වගේම full HD resolution තියෙන display එකක් අපිට මේක බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම webcam එකක් වගේම dual display එක set එකක් අපිට මේක බලා ගන්න හම්බ වෙනවා. webcam resolution එක 720p විතර වෙනවා. bluetooth පහසුකම හම්බ වෙනවා. මේ bluetooth version එක 5.0. ඒ වගේම මේකට 7 hours battery life එකක් තියෙනවා. මේකේ port ගැන කතා කරොත් එහෙනම් පුරුදු විදිහටම USB 3.0 mm port එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම microphone port එකක්, ඒ වගේම headphone port එකක් වගේම USB C port එකක් මේක බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම පුරුදු විදිහට HDMI port එක බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේකේ build quality එක, processor speed එක, ඒ වගේම quality design එක, performance එක අතින් ගත්තම ඉතාමත් හොඳ laptop එකක් කියලා කියන්න පුළුවන්. අද අපේ list එකේ දෙවෙනි තැනට දෙන්නේ MSI GS65 කියන laptop එක. 2.8 GHz CPU power එකක් මේකට තියෙනවා. ඒ වගේම Intel Core i7 8th generation එකක් තමයි මේක. ඒ වගේම මේකට 6MB cache memory එකක් එහෙම නැත්නම් Optane memory එකක් මේකට තියෙනවා. ඒ වගේම graphics බාන ගැනලා තියෙන්නේ Nvidia GeForce වලින්. graphics ගැන තවදුරටත් කතා කරොත් එහෙම 4GB DDR5 RAM එකක් තමයි මේකට තියෙන්නේ. ඒ වගේම RAM එක 16GB DDR4. 15.6 inches full HD screen එකක් මේකට බලා ගන්න හම්බ වෙනවා. මේකේ storage එක කතා කරොත් එහෙම 256GB SSD storage එකක් වගේම 2TB SSD hard drive මේකට තියෙනවා. සුපුරුදු පරිදි Wi-Fi, Bluetooth වගේ පහසුකම් හම්බ වෙනවා. webcam පහසුකම් හම්බ වෙනවා. webcam resolution එක 27p වෙනවා. ඒ වගේම මේකේ port ගැන කතා කරොත් එම USB 3.1 port අපිට බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම USB 2.0 port 4 SD card reader එක මේක බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම සුපුරුදු පරිදි HDMI port එකක් බලා ගන්න හම්බ වෙනවා. මේකේ battery life එක ගත්තොත් එම 8 hours battery life එකක් තමයි තියෙන්නේ. ඉතින් build quality එක, ඒ වගේම performance එක, අනිත් features ඔක්කොමත් එක්ක ගත්තම MSI කියලා කියන්නේ ඉතාමත් හොඳ laptop එකක්. අද අපේ list එකේ පළවෙනි තැන රැඳෙන්නේ Asus ROG GX701 කියන මෙන්න මේ laptop එක. මේක ඔයාලට ගන්න වගේම නොගන්නත් හේතු තියෙනවා. පළවෙනි වශයෙන් මම කියන්නම් ඇයි ඔයාලා මේක ගන්න ඕනේ කියලා. මේකේ simple incredible gaming power එකක් මේකේ තියෙනවා. ඒ කියන්නේ මේක gaming power එක ඉතාමත් හොඳයි. ඒ වගේම very portable design එකක් තියෙනවා. ඒ වගේම super inches 17 inches screen එකක් තියෙනවා narrow bezel-less එක. ඒ වගේම තමයි අපි මේක නොගන්න හේතුව මේක price එක ඉතාමත් වැඩි. ඒ වගේම keyboard එකේ තරම් comfortable නෑ. ඒ වගේම මේකේ battery life එකත් ඒ තරම් හොඳ නෑ. මේකේ features ගැන කතා කරොත් එහෙම 2.2 GHz Intel Core i7 processor එකක් තමයි මේකට තියෙන්නේ. ඒ වගේම 9MB Optane memory එකක් මේකට තියෙනවා. මේකේ RAM එක ගැන කතා කරොත් එහෙම DDR4 24GB RAM එකක් මේකට තියෙනවා. ඒ වගේම තමයි 7.3 inches full HD IPS display එකක් මේකට තියෙනවා. ඒ වගේම webcam පහසුකම හම්බ වෙනවා. webcam resolution එක full HD. ඒ වගේම 144 refresh rate එකක් වගේම 3ms response time එකක් මේකට තියෙනවා. මේකේ graphics පැත්ත කතා කරොත් එහෙම Nvidia GeForce graphics card එකක් තමයි තියෙන්නේ 8GB DDR6 මේක RAM එක. ඒ වගේම Intel Full HD graphics 630% මේකට හම්බ වෙනවා. මේකේ port ගැන කතා කරොත් එහෙම 3.1 mm USB port දෙකයි, ඒ වගේම C type USB port එකයි, 3.0.1 USB port තුනක්, ඒ වගේම පුරුදු පරිදි HDMI port එක බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම headset jack එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මේකේ ස්ටෝරේජ් එක ගැන කතා කරොත් එහෙම 1TB SSD ස්ටෝරේජ් එක තමයි මේකට තියෙන්නේ. ඒ වගේම මේකේ බැටරි ලයිෆ් එක ගැන කතා කරොත් එහෙම one time charge කරාට පස්සේ පැය 4ක් කාලයක් වගේ තමයි භාවිත කරන්න පුළුවන්. ඉතින් බැටරි ලයිෆ් එක, ඒ වගේම price එක, ඒ වගේම keyboard comfortable එක හැරුණකොට මේක ඉතාමත් හොඳ performance තියෙන, ඒ වගේම අනිත් laptop වලට වඩා RAM එක, ඒ වගේම VG card එක ඉතාමත් වැඩි හොඳ laptop එකක් කියලා මේක කියන්න පුළුවන්. ඉතින් අද ඔයාලා top 4 gaming laptop ගැන දැනගන්න ඇති. අනිවාර්යයෙන් මේක වැදගත් වුණා නම් තව කෙනෙකුට බලන්න අනිවාර්යයෙන් share කරන්න. ඒ වගේම තමයි මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් දැම්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න මම video එකක් දාපු ගමන් ඔයාලගේ phone එකට computer notification එක ගෙන්න ගන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් video එකකින් නැවත හමු වෙමු.